ආයුබෝවන් කොහොමද ඔයාලට ඉතින් අද මම ඔන්න අරන් ආවා ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක් ඉතින් ඒ තමයි ක්‍රිස්පි චිකන් ඉතින් හැමෝම මාස මේ දේ ගොඩක් ලේසියෙන් හදාගන්න හැටි හරියටම මමත් කියලා දෙනවා ඉතින් බලමු මොනවද අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා හරි ඉතින් මුලින්ම ක්‍රිස්පි චිකන් හදන්න අපට අවශ්‍ය වෙනවා චිකන් ඩ්‍රම්ස්ටික් චිකන් එක මැරිනේට් කරගැනීම සඳහා මම මෙතනදී අරන් තිනවා මිරිස් කුඩු සහ ගාලික් පවුඩර් ඒ වගේම ලුණු සහ විතර ගාලික් පවුඩර් නැත්නම් ඔයාලට පුළුවන් ගෙදරදී ගාලික් පේස්ට් එකක් හදාගෙන මේ නෝට එක දාගන්න හරි අපි එහෙනම් දැන් මුලින්ම චිකන් එක මැරිනේට් කරගෙන ඉමු. චිකන් එක මැරිනේට් කරගත්තට පස්සේ විනාඩි 15ක් 20ක් අතර අපි ඒක රෙස්ට් එකේ තියාගන්න චිකන් එක මැරිනේට් වෙන්න දීලා තියෙන්නේ. ඉතින් දැන් බලමු යතරවාරයේදී අපේ පිටිතවරුමට අවශ්‍ය දේවල් මොනවද කියලා. ඉතින් පිටිතවරුමට අපට අවශ්‍ය වෙන්නේ පාම් පිටි සහ කොම්ප්ලා විතරයි. ඒ වගේම මම භාවිතා කරනවා අයිස් වතුරක්. අයිස් වතුර භාවිතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා මෙතනදී. ඉතින් ඒක තමයි චිකන් එක මම දෙපාරක් කෝට් කරගන්නවා පාම් පිටි සහ කොම්ප්ලා මිශ්‍රණයෙන්. ඉතින් දෙවෙනි පාර චිකන් එක කෝට් කරගන්න කලින් තමයි මම අයිස් වතුර භාවිතා කරන්නේ. ඉතින් මෙතනදී අයිස් වතුර භාවිතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි චිකන් එකට පිටිතවරුම අල්ලා හිටින්න, ඒ වගේම ක්‍රිස්පි ගතිය වැඩි කිරීම. එහෙනම් අපි දැන් බලමු පියවරෙන් පියවර කොහොමද ක්‍රිස්පි චිකන් හදාගන්න කියලා. දැන් මම මගේ ක්‍රිස්පි චිකන් එක හදාගෙන ඉවරයි. දැන් තියෙන එක රස බලන්න. පෙනුමෙන් නම් ගොඩක් රස පාටයි ඒක. හරි ඇත්තටම මේක ගොඩක් රසයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා try කරන්න ඕනේ. try කරලා බලලා රස කොහමද කියලා comment එකක් දාගෙන යන්න. ඔයාලට සුබ දවසක්. බලන්න කියලා ඕනේ නේ. මම හිතුවා ඇත්තම එහෙනම් අපි දැන් බලමු